ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් දැන් සාමාන්‍යයෙන් මාස එකහමාරකට අධික කාලයක් ඇදීගෙන යන ගැටලුවක් තමයි මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඇගීමේ ක්‍රියාවලිය විශේෂයෙන්ම අපි දන්නවා අද මේ උසස් පෙළ ලියපු දරුවෝ සාමාන්‍ය පෙළ ලියන කාලේ ඉඳන්ම මේ රටේ කොවිඩ් ව්‍යාප්තිය ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනයේ බිඳවැටීම ඒ අතරට ආපු ආර්ථික කඩාවැටීමත් එක්ක ගිය වසරේ ඇතිවෙච්ච සිදුවීම් ජාලය මේ සියල්ලටම ඉතාම බරපතල ලෙස මුහුණ දුන්නා. ඒ විතරක් නෙමෙයි මෙවර ඔවුන් අධ්‍යාපනය ලබලා විභාගේ ලියන අවස්ථාවේදී විදුලි කප්පාදුවක් කරගෙන ගියා. විදුලි බල මණ්ඩලයට විදුලි බල අමාත්‍යාංශයට පැහැදිලි හැකියාවක් තියෙද්දී ජල විදුලි ඒකක 3-4ක් වැය කළා මේ විදුලි කප්පාදුව නතර කරන්න. ඔවුන් ඒක අහංකාර උද්දච්ච ආකාරයට කටයුතු කළා ඔවුන්ට බාධා කළා. මේ දහසකුත් එකක් බාධා මැදින් තමයි මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියලා මේ දරුව බලාගෙන ඉන්නේ. හුඟක් අධ්‍යාපනය නැති ඒ වගේම මේ රටේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන්න බැරුව තාත්තලා අම්මලාගේ හයියෙන් පිටරට ගිහිල්ලා ඉගෙන ගත්ත කට්ටියට මේක ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් මේ රටේ අපේ දරුවන්ට අපේ ජනතාවට මේ සමාජ ඉනිමගේ ඉහළට යන්න තියෙන එකම අවස්ථාව අධ්‍යාපනය. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය. මේ විභාගයේ දරුවන්ට මේ අයුක්තිය කිරීම කවුරුන් හෝ වේවා ඉතාම බලගතු අසාධාරණයක් බව අපි ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මේ විභාගයට කිව්වේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය කියලා. අත වශයෙන්ම එක්තරා කාලෙක විශ්වවිද්‍යාල විසින්මයි මේ ප්‍රවේශ විභාගය පවත්වාගෙන ගියේ. දැන් නම් ඒකට කියන්නේ උසස් පෙළ කියලා. දැන් ඒකට පාසල් ගුරුවරුත් මැදිහත් වෙලා තියෙනවා. ඉතින් ප්‍රවේශ විභාගය ඇත්තටම විශ්වවිද්‍යාල වලින් තමයි ප්‍රවේශ විභාගය තීරණය කළේ. මොන මොන විෂයන් වලට මොන මොන දැනුම ලබා දෙනවද කියන එක. ඒ අනුව මේකත් විශ්වවිද්‍යාලවල පළමු වසර දෙවැනි වසර තුන්වැනි වසර වගේම විශ්වවිද්‍යාල ගුරුවරුන් විසින් ප්‍රමුඛත්වය දීලා විසඳිය යුතු ගැටලුවක්. අපි දැක්කා ඔවුන් ක්‍රියා කළා කියලා තියෙනවා කියලා විශ්වවිද්‍යාලවල කටයුතු කරගෙන යනවා පළවෙනි වසර දෙවැනි වසර විභාග කටයුතු. හැබැයි උසස් පෙළට අපි කරන්නේ නැහැ කියලා. ඇත්තටම මේක සයිද්ධාන්තිකව ගත්තාම වැරදි. මොකද උසස් පෙළ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය. කාලයකට පෙර මේක විශ්වවිද්‍යාල මගින්මයි පවත්වගෙන ගියේ. එම නිසා ඒක ඇත්තටම විශ්වවිද්‍යාලයේම කටයුත්තක්. දෙක, මේ ප්‍රශ්න පත්‍ර හදන්නේ මේ ප්‍රශ්න පත්‍ර වලට යම් යම් ආකාරයකට අපි කියන අර මොඩල් ආන්සර්ස් හදන්නේ, ඒ වගේම උසස් පෙළ ගුරුවරුන් එක්ක එකතු වෙලා යම් යම් ආකාරයේ මේ ශිෂ්‍යින්ගේ ඇගයීම් කටයුතු කරන්නේ බොහෝ දුරට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ ප්‍රමුඛත්වය. විභාග දෙපාර්තමේන්තුව හිටියට විභාග දෙපාර්තමේන්තුවට එවැනි පහසුකමක් එවැනි හැකියාවක් දැනට ලංකාවේ නැහැ. ඒ නිසා මේ ආචාර්ය මහාචාර්යවරු ප්‍රශ්න පත්‍ර හැදුවා නම් එහෙනම් ඒවා බැලීමේ වගකීමකුත් ඔවුන්ට ඇත්ත වශයෙන්ම සදාචාරාත්මක වගකීමක් ඔවුන්ට තියෙනවා. අනිත් එක මේකට වෘත්තීය සමිති ක්‍රියාදාමය යාකරගත යුතු නැහැ. මොකද මේක ස්වේච්ඡා වැඩක්. ගුරුවරුන්ගෙත් මේක ස්වේච්ඡා වැඩක්. ඒ වගේම විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙත් මේක ස්වේච්ඡා වැඩ. ඒ නිසා මේකට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යාකරගත යුතු නැහැ. ඉතින් අනිත් පැත්තෙන් අද ගුරුවරු අද විශ්වවිද්‍යාල ගුරුවරු පොදුවේ මේ රට මුණ දෙන අර්බුදයේ බොහොම දරුණු ඛේදවාචකයකට උන් මුණ දීලා තියෙනවා. පසුගිය යහපාලන කාලේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ පාලනය කාලෙත් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළා. නමුත් ඒ ගුරුවරුන්ට අද දෛනිකව මුහුණ දෙන්න වෙලා තියෙන ජීවන ගැටලුවේ තත්ත්වය ගැන බැලුවාම ඒ වැටුප් ප්‍රමාණවත් නැහැ කියන එක අපි කවුරුත් දන්නවා. මොකද 2019ට සාපේක්ෂව සියලුම භාණ්ඩවල මිල ගණන් 3 ගුණයකින් ඉහළ ගින් තියෙනවා. හාල් කිලෝවේ ඉඳන් විදුලි ගාස්තුවල ඉඳන් ප්‍රවාහන ගාස්තුවල ඉඳන් සියලුම දෑ 3 ගුණයකින් ඉහළ ගින් තියෙනවා. ඒ වැටුප් 3 ගුණයකින් වැඩි වෙලා නැහැ. යනුව තාම දරුණු පීඩනයක තමයි මේ ගුරුවරු ඉන්නේ. කලකට ඉස්සෙල්ලා උසස් පෙළ පත්‍ර ඇගීමට යනවා කියන එක
පාසල් ගුරුවරයෙකුට ගෞරවයට හේතුවක්. ඒකට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒකට තෝරාගත්තේ විශේෂ ගුරුවරු කණ්ඩායමක්. මොකද ඒ උත්තරපත්‍ර ඇගයීමේදී ගුරුවරුන්ගේ අත්දැකීම දරුවෝ උත්තර දීලා තියෙන හැටි සොයා බැලීම වගේ දේවල් ඉතාම වැදගත් වුණා. නමුත් අද ගුරුවරුන්ට මේ ලැබෙන දීමනාවත් එක්ක මේක බලන්න යන එක ඉතාමත්ම පාඩුදායක අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් වෙලා තියෙනවා. ඒ වගේම රට ගැන තියෙන කනගාටුවත් තමන්ගේ අනාගතය ගැන තියෙන කනගාටුවත් එක්ක කිසිම උනන්දුවක් ගුරුවරුතුමින් පහළ වෙලා නැහැ. ඉතින් ඒක නිසා රජය කරවන ඇත්තු මතක තියාගන්න ඕනේ සියලුම දෑ තුන්ගුණයකින් ඉහළ ගියා නම් යම් ආකර්ෂණීය දීමනාවක් මේ ගුරුවරුන්ට ලබා දීමෙන් තොරව මේ ගුරුවරුන්ගේ නිශ්චිත ප්‍රමාණයක්වත් මේකට ඇඳා ගන්න බැරි වෙනවා. ඒ වගේම අපි ගෞරවය පළ කරනවා 15000කට ආසන්න පිරිසක් ගුරුවරු මේ තියෙන තත්ත්වයේ තුලත් මේ උසස් පෙළ ප්‍රතිඵල ඇගීමට ඉදිරිපත් වීම ගැන. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය මේ උත්තරපත්‍ර ඇගීමට දෙන තීමනාව ජීවන බරයි ගෞරවයයි කියන මේ දෙකම සලකලා අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු වෙනවා ඒ අයත් එක්ක කතා කරලා. ඊළඟට විශ්වවිද්‍යාල ගුරුවරු විශ්වවිද්‍යාල ගුරුවරු දවැන්ත අරගලයක් 2012 11 කාලේ ගෙනිච්චා. මට මතක හැටියට මාස ගාණක් ගෙනිච්ච අරගලයක්. 6%ක ප්‍රතිපාදන ජලදේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට දෙන්න ඕන කියන එක තමයි තේමාව වුණේ. ඒ වගේම ගුරුවරුන්ට යම් නිශ්චිත වැටුපක් දෙන්න ඕන කියන එක තමයි තේමාව වුණේ. ඒ උන්ට වැටුප් වර්ධකයක් ඔවුන් සැනසීමට ලක් වෙන ආකාරයේ වැටුප් වර්ධකයක් 2013 වර්ෂයේ ඉඳන් ලැබුණා. දැන් අවුරුදු 10ක් ඒ වගේම යහපාලන කාලෙත් වැටුප් වර්ධක ලැබුණා. ඒ අනුව ගුරුවරුන්ට සැලකිය යුතු වැටුප් වර්ධක ලැබුණා විතරක් නෙවෙයි මේ අවුරුදු 10ක කාලය තුළදී මේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ ජීවන රටාවෙත් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඔවුන්නේ තමන්ට ලැබිච්ච වැටුප් වලට අනුරූපීව වාහන මිලදී ගත්ත වෙන්න පුළුවන්, ගෙවල් ගත්ත වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපනයට යට කළා වෙන්න පුළුවන්. එහෙම වියදම් පාර්ශවයත් වැඩි කරගෙන තියෙනවා. දැන් ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ ඉදිනදා ආහාර ගන්න ඉතුරු කරගත්ත ගාණ විතරයි බොහෝ ගුරුවරු. දැන් ඒකත් බදු හැටියට කැපෙනකොට එය ඉතාමත් දරුණු අසහනයකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා විශ්වවිද්‍යාල ගුරුවරුන්ට මේක ස්වේච්ඡා ක්‍රියාවලියක්. ඒ නිසා ඔවුන්ට ඉවත් වෙන්න පුළුවන්. හැබැයි තමන් හදපු ප්‍රශ්න පත්‍ර තමන් එකයන් නැතුව ඉවත් වීම යුක්තිසහගත නැහැ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට කාලයක් දීලා ලබන අවුරුදු නම් අපි මේ A-level ප්‍රශ්න පත්‍ර හදන්නෙත් නැහැ. අපි බලන්නෙත් නැහැ. කැමති විදියට කරගන්න කියලා ඉඩ දීලා කටයුතු කිරීම තමයි වඩා උචිත වන්නේ. ඒ වගේම රජය මේ විශ්වවිද්‍යාල ගුරුවරු සම්බන්ධයෙන් පාසල් ගුරුවරු වගේම වඩා වැඩි දැඩි අවධානයක් යොමු කරන්න. මොකද මෙතන ඉන්න මේ වෘත්තීයවේදී පිරිස මොනෑම ආකාරයකින් හෝ රටහැර ගියොත් ඒ ඇති වෙන පාඩුව ලේසියෙන් අපිට පාලනය කරන්න හැකි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගුරුවරු මේ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ගානට දාලා විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පාසල් ගුරුවරුන්ට අපහාස අවමාන හා තර්ජන කරන එක නතර කළා. ඔවුන් එක්ක ගෞරවනීය එකඟතාවයකට රජය කටයුතු කළ යුතුයි. අධ්‍යාපන ඇමතිතුමා උගත් ඇමති කෙනෙක්, වැදගත් ඇමති කෙනෙක්. ඔහු මේකට මැදිහත් වෙලා ජනාධිපතිතුමා හා මුදල් අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරලා යුක්ති සහගත විසඳුමක් අපේ දරුවන්ට මේ රටට ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැමෝම පාසල් ගුරුවරු වේවා, විශ්වවිද්‍යාල ගුරුවරු වේවා, අධ්‍යාපන අමාත්‍යාංශය වේවා, ජනාධිපතිතුමා වේවා, මුදල් අමාත්‍යාංශය වේවා, මේ හැමෝම තමන්ගේ තියෙන අභිමානය මදක් ඉවත් කරලා මේ ලක්ෂ 3කට අධික අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා කටයුතු කරන්නයි කියලා ඉල්ලනවා. මොකද අපි තුන්දෙනාම උසස් පෙළ ලියලා විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලේ ගියාය හැටියට අපි දන්නවා මේ විභාගයත් එක්ක තියෙන කම්පණය, මේ විභාගයත් එක්ක තියෙන වේදනාව, මේ විභාගයත් එක්ක තියෙන අපේ ජීවිතවල බලාපොරොත්තු. එහෙම විභාග ලියපු නැති කට්ටියට මේවායේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවන්ගේ අනාගතය ගැන හිතලා කටයුතු කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ විභාග කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපනයේ නවීකරණයකුත් අනිවාර්යෙන් අවශ්‍යයි. මේ විදිහට සම්ප්‍රදායිකව උත්තර පත්‍ර ටික ගොඩ ගහගෙන මාස ගාණක් ගුරුවරු කතා කර කර මේ විභාග ප්‍රශ්න පත්‍ර ඇගීමේ ක්‍රමවේද වෙනුවට අලුත් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන්ඩ මං හිතන්නේ රටට දැන් කාලය එළඹිලා තියෙනවා. අඩු ගානේ ඇතැම් විෂයන්ටවත් මොකද විදේශ විශ්වවිද්‍යාල ඇතැම් දේශීය විශ්වවිද්‍යාලත් ඔන්ලයින් මාර්ගයෙන් විභාග ප්‍රශ්න පත්‍ර අගයනවා. ඒ වගේම විභාග ප්‍රශ්න පත්‍ර බැලීම සඳහා කෘතිම බුද්ධිය තියෙන පරිගණක භාවිතා කරනවා. මේවා මේ රටෙත් ඒ ආකාරයට අනාගතය සඳහාවත්
සකස් විය යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාල පාඨමාලා කියන්නේ විභාගම ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නොවි ඇගයීම් ක්‍රියාවලියක් කරහා විශ්වවිද්‍යාල සිසුන් ඒ වගේම පාසල් සිසුන් ඉදිරියට ගෙන යා යුතු වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ගුරුවරුන්ටත් පාසල් ගුරුවරුන්ටත් ඇගයීමේ ක්‍රියාවලියක් තිබිය යුතුයි. ඒ කියන්නේ සෑම පාසලකටම සෑම විශ්වවිද්‍යාලයකටම නිශ්චිත අපි කියනවා key performance index ඒ ඉන්ඩෙක්ස් අඳුනලා දීලා ඒව ඇගයීමට ලක් කරලා ඒ අනුව වැටුප් වර්ධක උසස් වීම තීරණය කළා නම් මේ ශාස්ත්‍රයේ මිට වඩා කාර්යක්ෂම ශාස්ත්‍රයක් වෙනවා. දැන් උදාහරණයක් ඇරිට අපේ අමාත්‍යාංශයේ අපේ මේ දෙපළම වැඩ කර අපේ මහනගර අමාත්‍යාංශයේ අපි සෑම වසරකම KPI දීලා සෑම වසරකම අප්‍රයිසල් එක කළා නිලධාරීන් ඇගයීමට ලක් කරලා කටයුතු කළා. ඒ නිසා තමයි අපේ අමාත්‍යාංශය හොඳම අමාත්‍යාංශය බවට 2018 දී පත් වුණේ. ඉතින් ඒක අපේ වගේ සංවර්ධන අමාත්‍යාංශයකට නෙවෙයි මේ වගේ අමාත්‍යාංශයකට අධ්‍යාපනය කියන්නේ අනාගතය. ඒකට අතිශයින්ම වැදගත්. ඒ අනුව ක්‍රියා කළ යුතු වෙනවා. ඉතින් මෙවැනි නවීන කළමනාකරණ ක්‍රම ඒ වගේම පාඨමාලා අලුත් අධ්‍යාපන ක්‍රමවේද තාක්ෂණය මුසු කරගත්ත ක්‍රියාවලියක් රටට අනාගතයට අවශ්‍ය බවත් මේ අවස්ථාවේ අවධාරණය කරනවා. මගේ අදහස අද මම මේ මගේ මුහුණු පොතේ සඳහන් කරලා තියෙනවා නොවිසිඳිච්ච ප්‍රශ්න හතරක් මේ පාස්කු ප්‍රහාරය ගැන තියෙනවා. කොමිෂන් සභා කීපයක් පත් කළා, නඩු පැවරීම් කීපයක් කළා. නමුත් නොවිසිඳුණු ප්‍රශ්න ගණනාවක් මේකේ තියෙනවා. ප්‍රධාන වශයෙන්ම නොවිසිඳුණු ප්‍රශ්න හතරක් මේ හතරවෙනි වසරට එළඹෙද්දි කියන එක. ඉතින් ඒක විශේෂයෙන්ම සහරා මහෂීම් කවුද කියන ගැටලුව, ඔහු හා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙච්ච අබු හින්ද් කියන මෞලවිවරයා අතර තිබිච්ච සම්බන්ධය කුමක්ද, ඒ වගේම අපේ බුද්ධ්‍යංශ විශේෂම හමුදා බුද්ධ්‍යංශ මේ තව්හිද් ජමාත් ව්‍යාපාරය පෝෂණය කළේ ඇයි කියන ගැටලුව, ඒ වගේම 2010 පූනේ බේකරී ජර්මන් බේකරී සිදුවෙච්ච පිපිරීම, ඩකා නගරයේ 2016 සිදුවෙච්ච පිපිරීමට බොහෝ සෙයින් සමානයි ශැංග්‍රීලා ඇතුළු හෝටල්වල සිදුවෙච්ච පිපිරීම්. ඒවා අධ්‍යයනය කළේ නැද්ද අපේ බුද්ධ්‍යංශ කියන එක. අවසාන වශයෙන් මේ අවසානටම දීපු මේ අනතුරු ඇඟීම කොහොමද ගණන් නොගත්තේ කියන ගැටලුව, මෙවැනි කාරණා විශාල ප්‍රමාණයක් මගේ ඒ FB පිටුවේ තියෙනවා. නොවිසිඳුණු ප්‍රශ්න හතරක්. මේකෙන් ඉතාම වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධ්‍යංශ තව්හිද් ජමාත් ව්‍යාපාරය පෝෂණය කලායයි කියලා හැම පැත්තෙන්ම නැගෙන චෝදනාව ගැන නිශ්චිත පිළිතුරක් අද මේ වෙනකන් දීලා නැහැ. ඒකට ශ්‍රී ලංකා රජය පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුයි. මේ ගැන පිළිතුරක් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා එවකට ආරක්ෂක ප්‍රකාශක ඇහිට කෙහෙලි රඹුකැල්ල විතරයි. තොරතුරු ලබා ගැනීම සඳහා ඌ තව්හිද් ජමාත් ව්‍යාපාරයට ඇයි උදව් කළේ කියන එක හා තව්හිද් ජමාත් ව්‍යාපාරයේ 2019 ජනාධිපති වරණේදී කෝටාබේ රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වේ ඇයි? මේ තව්හිද් ජමාත් ව්‍යාපාරයේ හිටපු එයින් කැඩී ගිය පිරිසක් තමයි සහරන් හසීම් කියන්නේ. ඉතින් මේවා නොවිසඳුණු ප්‍රශ්න. මේවා මං හිතන්නේ මේ ආණ්ඩුව යටතේ කවදාවත් මේ ප්‍රශ්න විසඳයි කියලා. මොකද මේවා යටගැහිමට කුමරන් පద్මනාදන්ගේ ඉඳන් ඒ සිදුවීමේ ඉඳන් මේවා යටගැහිමට බලගතු කණ්ඩායමක් ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම මේකත් යටගහන්න ක්‍රියා කරන මම හිතන්නේ අනාගත රජයකින් හෝ මේ පාස්කු ප්‍රහාරයේ මියගිය සහ තුවාල ලැබූ වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට නම් මේ ආරක්ෂක අංශවල මේ ක්‍රියාකාරීත්වයන් ඇතැම් නොමග යැවීම, අර නැගෙනහිර පළාතේ සිදුවෙච්ච බෝම්බ පිපිරීම කළේ LTTE කියලා කලා වගේ නොමග යැවීම් ආදිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. අපට තේරෙන විදිහට නම් තාමත් මේ පසුපස හිටපු මේ ගැන දැනගෙන හිටපු පිරිස් නිදැල්ලේ. ඒ නිසා යුක්තිය තවමත් පමා වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම කතෝලික පල්ලියට ක්‍රිස්තියානි පල්ලිවලට කෘතවේදී වෙනවා. රටලේ ගංගාවක් වීම වළක්වලා අවිහිංසාවාදී විදිහට ක්‍රියා කිරීම ගැන, ඒ වගේම මුස්ලිම් ජන කණ්ඩායම්වල ආගමික විද්වතුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ සමාජය අනුක්‍රමයෙන් අද පරිවර්තනයකට ලක් කරමින් සිටීම ගැන. ඒ ඔක්කොම සුබදායි දේවල්. හැබැයි යුක්තිය තාමත් පමණයි.
ප්‍රකාශය තුල ඊට සමග සමානකමක් තියෙනවා. ඔබතුමාත් විශ්වාස කරන්නේ ඒ කාරණේ නෑ. මම මගේ විශ්වාසය නෙමෙයි, සිදුවෙච්ච සිදුවීම් වලින් ඉතා පැහැදිලිනේ. ප්‍රහාරය එල්ල කළේ සහරාන් හෂිම්. ඔහු තව්හිද් ජමාත් ව්‍යාපාරයේ සාමාජිකයෙක්. එතකොට ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාවේ ඇහුනේ මොකද්ද? මේ වහබ්වාදය, තව්හිද් ජමාත් ව්‍යාපාරය. මේ මගින් ජාතික ආරක්ෂාවට, සිංහල බෞද්ධයට, සිංහල කතෝලිකයට, දෙමළ කතෝලිකයට බරපතල ආරක්ෂක ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය ශාපි වගේ කුමන්ත්‍රණයක් වෙනවා, ගර්භාෂ යුද්ධයක් ගැන කිව්වා. ඒ වගේ විශාල මතවාදී ක්‍රියාවලියක් මගින් බෞද්ධ සමාජය තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළා, කතෝලික ක්‍රිස්තියානි සමාජය තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළා. ඇති කරලා තමයි ඒවැයින් ගලවා ගැනීමේ ආරක්ෂකයා මම වේදයි කියලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණේ. හැබැයි ඒ ඡන්දෙදි මේ සහරාන් හසීම් කාලෙකට පෙර සමාජිකයේ කිවිලා හිටපු තව්හිද් ජමාත් ව්‍යාපාරයත් කිව්වා. ඒක තමයි විශාලම විහිළුව ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දෙන්න කියලා. ඉතින් මම හිතන්නේ මේවා විමර්ශනය කළ යුතුයි. මේවා විමර්ශනය කළ යුතුයි. බොහෝ දෙනෙක් රැවටීමට ලක් වුණා. බෞද්ධයෝ රැවටීමට ලක් වුණා, කතෝලිකයෝ රැවටීමට ලක් වුණා, බෞද්ධ ආගමික නායකයෝ රැවටීමට ලක් වුණා, කතෝලික ආගමික නායකයෝ රැවටීමට ලක් කළා. ඉතින් මේක එක්තරා කූට නාටකයක්. කූට නාටකයක් අර්බුදයක් හදලා ඒ අර්බුදයෙන් ගලවීමේ නායකයන් අපිය, ආරක්ෂකයන් අපිය කියලා කරපු කූට නාටකයක්. ඉතින් මේක ගැන තවත් කතා කරලා නම් වැඩක් නැහැ. මේ රටේ මේ යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. මේකට අනාගතයේ දවසක හෝ යුක්තිය ඉටුවිය යුතුයි. මම ඒ ප්‍රශ්න හතර මම කී ආරාධනා කරන සියලු දෙනාටම බලන්න කියලා මගේ FB පිටුවේ ප්‍රශ්න හතරක් මම නැගලා තියෙනවා. ඒ ප්‍රශ්න හතර මම එළඹුණේ මේ සමීක්ෂණ වාර්තා සහ මේ අනිකුත් කාරණා එක්ක. ඒ වගේම ඔය සහරාම් හෂීම්ට විරුද්ධව ලොකුවට යුද්ධ කරන්න කිව්වට සහරාම් හෂීම් එකම සිංහලයටයි ඝාතන මේ පට්ටවායක යෝජනා කළේ. ඒ කියන්නේ ඝාතනය කරන්න ඕනේ කියලා. ඒ මම මාව ඝාතනය කරන්න කියලා පට්ටවායක දුන්න එකම මිනිහා සහරාම් හෂීම්. මම තමයි. අනික කාටවත් කළේ නැහැ ඒක. ඔය ලොකුවට වීරයෝ වගේ අද වහබ්බාදයට විරුද්ධව ගර්භාෂ යුද්ධයට විරුද්ධව කතා කරන. ඒක නිසා අපි වගකීමෙන් කියනවා මේකේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. යුක්තිය ඉටු කර ගැනීම සඳහා අනාගතයේ හෝ වෑයමක් දැරිය යුතුයි. හැබැයි තව වතාවක් නම් බෞද්ධ සමාජයේවත්, කතෝලික ක්‍රිස්තියානි සමාජයේවත්, මුස්ලිම් සමාජයේවත් රවට්ටන්න නම් අපි ඉඩ දෙන්නේ නැහැ. ඉදිරියේදී තව තව කරුණු එළි වෙයි. අරගලයේ සම්බන්ධයෙන් නැවතත් ඒකනේ. යම් කිසි විදිහේ අරගලයේ සම්බන්ධ පහර දුන්න අය සම්බන්ධයෙන් කරන්න කියලා කණ්ඩායම් පත් කරලා කොහෙද බලන්න කියලා කරන්නේ ගෞතම හිතන සාධාරණයක් ඉෂ්ට වේද? දැන් විශේෂයෙන් ආණ්ඩු පාර්ශවයේ තත්ත්වයේ කණ්ඩායම් පිළිබඳ හොයන කියන කතාවක් වගේ මේ තියෙන්නේ. මොකක් හරි සාධාරණයක් ඉෂ්ට වේද සම්බන්ධව ඇතරම මැයි 9 වෙනිදා සිදුවෙච්ච සිදුවීමට මූලිකා කාරණේ උනේ මහින්ද රාජපක්ෂ මහත්මයාව ඊට දින කීපයකට කලින් හමු වුණා යම් යම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක්. හම්බු වෙලා එතුමාට බල කරා ඔබතුමා ඉල්ලා අස් වෙන්න එපා කියලා. ඒතර එතුමාත් කිව්වා ඒක වීඩියෝ දර්ශන තියෙන මම අස් වෙන්නේ නැහැ කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්වීම වැළැක්වීම හා ඔහු රැකගැනීමේ චේතනාවෙන් තමයි එදා ඒ රැස්වීම අරලිගා මන්දිරයට කැඳෙව්වේ. ඒ අරලිගා මන්දිරයට කැඳවපු ඒ ආධාරකරුවන්ව මේ මයිනගෝ ගමට හා ගෝටගෝ ගමට ගහන්න පොළඹවපු බව ඒ රැස්වීමේ කතාහන් හිටපු හැමෝම දන්නවා. ඒ අනුව පමාවී හෝ කිසියම් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරන්නේ කියලා නීතිපතිතුමා කරපු යෝජනාව ගැන අපේ ප්‍රසාදේ හිමි වෙනවා. හැබැයි ඇයි නීතිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයවයි නාමල් රාජපක්ෂ මහත්තයවයි අමතක වුණේ කියන එක නම් අපට පිළිගන්න බෑ. මොකද ඒ දෙපොළ තමයි මේතන ප්‍රධානම චරිතය නිරූපණය කළේ. ඒ වගේම මාස 3කට පස්සේ පොලිස්පති වෙනවා අයයි කියලා පාරම්භාගෙන ඉන්න දේශබන්දු තෙන්න කෝන් සම්බන්ධයෙන් පොලිස්පති ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක ගැන රටම බලාගෙන ඉන්නවා. ඒ බව මතක් කළ යුතුයි. මොකද දේශබන්දු තෙන්න කෝන් මහත්මයාගේ ක්‍රියාකාරීත්වය මේ පසුගිය අවුරුදු කීපය ඇතුළේ පොලිස් කාර්යයකට වඩා දේශපාලන මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. පාතාල මැරවරයෙක් හැටියට තමයි ඔහු ක්‍රියා කළේ. නීතිය යුක්තිය ඔහුට ඕන විදිහටයි ඔහු නවාගෙන කටයුතු කරේ. ඔය කාලේ සිදුවෙච්ච හැම බැරෑරුම් ප්‍රශ්නයක් පිටිපස්සෙම ඔහු හිටියා. ඒ නිසා ඔහු පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? තව මාස 2කින් ඔහු
රටේ පොලිස්පති වෙනවද නැත්නම් ඔහු අත්අඩංගුවටගෙන ඔහුගේ ප්‍රකාශයක් අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න තරම් මේ පොලිස්පති නිර්භීතද නීතියට එකඟද කියන එක ගැන රට බලාගෙන ඉන්නවා දැන් මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් ගැන කතා වෙනවා කොහොමද ඔබතුමාලාගේ දායකත්වය ජාතික ආණ්ඩුවකට කොහොමද සහභාගී වෙනවද විශේෂයෙන් ගොඩක් දරට ඉලක්ක කරනවාත් මාගේ මතකෙ නිවැරදිව චෝදනා කරන මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කාර්යලයට ගෙනත් තියෙන එතුමාගේ පාස්පෝර්ට් ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන යම් යම් කාරණා බලපා ගැනීම සඳහා රජයට හේතු වෙන බලාපොරොත්තු වෙනද මේ මොහොතේ කොහොමද ඒ කාරණාත් එක්ක ඔබතුමාලා කොහොමද ජාතික ආණ්ඩුව අපි එකක් පිළිගන්නවා ඒක තමයි මේ බංකොලොත් රට ඔය කයිවාරු ගැහිම් වලින් ආණ්ඩුවට නිකන් බරපතල චෝදනා ඉදිරිපත් කිරීමෙන් ගලවා ගන්න බෑ ඒ වගේම ආණ්ඩුව වර්තමානයේ අනුගමනය කරන ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් අපට අනුමත කරන්නත් බෑ ජාතික ආණ්ඩුවක් පිළිබඳව අපි නිශ්චිත යෝජනාවක් ඉදිරිපත් කළා මේ අර්බුදය හටගත් වෙලාවෙම ගිය වසරේම අපි ඉදිරිපත් කළා ඒක බොහොම සත්භාවයෙන් අපි ඉදිරිපත් කළේ පළමුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන උත්තර මණ්ඩලයක් පිහිටවන්න දෙක ඒ උත්තර මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ඊළඟ මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය දක්වා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් පිළිබඳ අවම දේශපාලන ආර්ථික වැඩපිළිවෙලක් පිළිබඳව එකඟතාවයක් ඇති කරගන්න තුන සියලු දෙනාට පිළිගත හැකි විද්‍යාත්මක කෙටි ඇමති මණ්ඩලයක් භාරකාර ඇමති මණ්ඩලයක් ඇති කරන්න හතර රටේ ඉතාමත්ම වැදගත් ඒ ගණයේ රාජ්‍ය ආයතන 52ක් තියෙනවා ඒකෙන් ප්‍රධාන රාජ්‍ය ආයතන ඒ කියන්නේ ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉතිරි කිරීම බැංකුව ලංකා විදුලිපළ මණ්ඩලයේ කන්ටේ නීතිගත සංස්ථාව ජල සම්පාදන මණ්ඩලය ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන සඳහා කාටත් පිළිගත හැකි වෘත්තීය මට්ටමේ පළපුරුද්ද තියෙන දූෂණයෙන් තොර පිරිස්පත් කරන්න ඒ වගේම රටේ ප්‍රසම්පාදන සහ විගණන ක්‍රියාවලිය විවෘතව කරගෙන යන්නේ ආයතනවල කියන ඉල්ලීම් හතර අපි ඉදිරිපත් කළා මේ හතර ක්‍රියාත්මක වෙනවා නම් අපේ සහයෝගය අපි ලබා දෙනවා එහෙම නැත්නම් ඔය ඇමතිකමක් දෙන්නම් මේක අරගන්නම් නඩුව යට ගහලා දෙන්නම් ඒ වගේ කාරණා වලට අපි හිතන්නේ මේ රටේ මේ අර්බුදයට විසඳුමක් වෙයි කියලා ඔය කියන ජාතික ආණ්ඩුව තානාපති කාර්යාලය ඉතින් වකයුතු ප්‍රකාශයක් කළා එහෙම කිසිම යෝජනාවක් නැහැ කියලා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි වගාවට හානි කරන වනජීවී සංරක්ෂණ ප්‍රදේශවලින් බැහැරව ජීවත් වෙන සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ කැලෑවල ඉන්න ඕන සත්තු වර්ගයක් දැන් ගමේ නගරයේ ඉන්නවා. රිලව්, වඳුරෝ, ඉත්තෑවෝ, වල්ලූරෝ, දඬුලේන්නු, මොනරු. මේ අය ඉතාමත්ම බරපතල ව්‍යසනයක් කරනවා. ඉතින් මේකද්ද මේකට අපි විද්‍යාත්මක ප්‍රවේශයක් ඇති කරගත යුතුයි. මොකද්ද විද්‍යාත්මක ප්‍රවේශය? ප්‍රවේශය තමයි වනජීවී සංරක්ෂණ ප්‍රදේශවලින් බැහැරව ජීවත් වෙන වනජීවී සතුන් සඳහා වෙනම ප්‍රතිපාදනයක් තියෙනවා පනතේ වනජීවී පනතේ පනත මම තමයි වෙනස් කළේ 2008 දී ඒ පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ අමාත්‍යාංශයක එකතු වෙලා මේ සතුන් සම්බන්ධයෙන් මේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් නිශ්චිත පියවරක් ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවත් ගොවි කටයුතු දෙපාර්තමේන්තුවත් ක්‍රියා කළ යුතුයි. ඒකේ පළවෙනි පියවර තමයි ගොවිබිම් අයිති ගොවියට නම් ඒ ගොවිබිම් අයිති ගොවියන්ට ප්‍රාදේශීය ලේකම්වරයා හෝ දිසාපතිවරයාගේ අනුදැනුම ඇතුව තමන්ගේ ගොවිබිම් වලට හානි කරන සතුන් කවර ආකාරයකින් හෝ ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය ලබා දිය යුතුයි. හැබැයි ඒක වනාලින්ට වන දිවියන්ට සහ එවැනි ආකාරයේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් පාලනය කරගත යුතු සතුන්ට අදාළ නැහැ. සෙසු සතුන් සඳහා ඒ බලපත්‍ර ක්‍රමයට ක්‍රියාත්මක කළ යුතුයි. ඒ කියන්නේ පළමුව අපි පනතේ මේ සතුන් වනජීවී ප්‍රදේශවලින් පිට වනජීවී ප්‍රදේශවල මේ සතුන්ට අත තියන්න කාටවත් බෑ.
වනජීවී ප්‍රදේශවලින් පිට වගා බිම්වල හෝ නගර හෝ ගම්වල ජීවත් වෙන මේ සතුන් සඳහා හඳුනාගෙන ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් ඒ වගේම දිශාපතිවරයා යටතට යම් සංගරණයක් කරලා ලංකාවට ආවේනික සතුන් කවුද කියලා ඒ තුල හඳුනාගෙන හානි කරන සතුන් කවුද කියලා හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් ගොවීන්ට බලපත්‍ර ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද අධිවේගී මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න බෑ මොන රූපයිනෝ. එතකොට මේ මේ මේවා සම්බන්ධයෙන් RDA එක ඇතුළු අනික් අයට මේ බෝඩ් එකක් ගහලා බේරෙන්න බෑ. දැන් මේවා සම්බන්ධයෙන් නිශ්චිත පියවර ගන්න ඕනේ. අපි දන්නවා මේ ගුවන් යාන කටුනායක ගුවන් තොටුපළ පිහිටවල තියෙන කුරුළු පාරාදීසයක මත්තල පිහිටලා තියෙන කුරුළු පාරාදීසයකට කිට්ටුවේ ඔක වීරවිල කරන්න ගියේ. අපි තමයි මම තමයි පරිසර ඇමතියට යන්තම් එතනින් එක බේරගෙන උතෙන්ට ගෙනාවේ. දැන් මේවා ඒ මේ කුරුල්ල පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා වගේ අනිත් තැන් වලත් ගන්න ඕනේ. මේක වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ යම් විද්‍යාත්මක අධ්‍යයනයකින් කාටත් පිළිගන්න පුළුවන් මධ්‍යස්ථ ක්‍රියාවලියකින් තමයි. ඉතින් ඒ නිසා අපිට පාර්ලිමේන්තුවෙත් මේ ගැන වාර්තා වුණා. වනජීවී දෙපාර්තමේන්තුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක අහුවෙලා දිශාපතිතුමාලා හරහා මේ කටයුත්ත කළ යුතුයි. එහෙම නැතුව මේ වඳුරෝ අල්ලනවා, වන්ද්‍යාකරණයට ලක් කරනවා, රටපටවනවා කියන ඒවා ඉතින් පට්ට විහිළු. මෙහෙමයි ඒ ගැන අපි වෙනම පාද්‍ය සාකච්ඡාවක් මුදුරේම පවත්වනවා. ප්‍රතිස්ථ පනතේ ගැටලුව සරලවම කිව්වොත් ත්‍රස්තවාදී ක්‍රියානමින් අඳුන්ලා තියෙන ක්‍රියා සාමාන්‍යයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ සිදු කරන වැඩවර්ජන උද්ඝෝෂණ සහ අනිකුත් දෑත් මේ ත්‍රස්තවාදී ක්‍රියා ගණයට අර්ථ දක්වලා තියෙනවා. වෙනත් අනපනත් වලින් ඒ කියන්නේ අපේ අපරාධ පනත ගැන පීනල් කෝඩ් එක එහෙම නැත්නම් IPCCR පනත මේ වගේ වෙනත් පනත් වලින් ආවරණය කරන්න පුළුවන් ඒවත් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතට අරන් තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියා කියන අර්ථ දැක්වීම ඉතා පුළුල්. ඒ නිසා ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මර්ධනය කිරීමට යොදා නොගන්නා ආකාරයෙන් ඔය කියන ත්‍රස්තවාදය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එරෙහිව ත්‍රස්තය කියන්නේ මොකද බිය ඇති කරන සුළු මේ ක්‍රියාදාමයම පාලනය කිරීමට හැකි විදිහේ අර්ථ දැක්වීම තාමත්ම තියුණු විදිහට ඉතාම පටු විදිහට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් මේ බෝඩ්ලෑල්ලා කල්ලන් හිටියත් ත්‍රස්තවාදයේ වැළැක්වීම පන්තට අනුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා. මොකද්ද නැවගෙනුනේ ගෝඨාභය රාජපක්ෂ ගැන අපි ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීලානේ. මේකේ පටන් ගැම්මේ ඉඳන්ම මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ හා ඔහු වටා හිටපු සහචර අනුචර පිරිස් වගේ කියන්න ඕනේ. මොකද මේ නැව කටාර් රාජ්‍යයට ආවා. කටාර් රාජ්‍යයට ආපු වෙලාවේ කටාර් රාජ්‍යයේදී දැනගත්ත නැවේ තියෙන ඇතම් රසායන ද්‍රව්‍ය අනතුරුදායක විදිහට කාන්දු වෙමින් තිබෙන බව. කටාර් රාජ්‍යයෙන් පිටපං කරාම ඉන්දියාවට ආවා. ඉන්දියාව ඒක පිළිගත්තෙත් නැහැ. ඒ අනුව තමයි ලංකාවට ආවේ. එතකොට ලංකාවට ආවට පස්සේ ලංකාවට ආපු එකේ හාබ මාස්ටර්ට එහෙම නැත්නම් වරායට එහෙම නැත්නම් අර අපි කියන කොමර්ෂියල් ෂිපින් ඩිරෙක්ටර් ජෙනරාල්ට දුන්නු ලිපි, ඊමේල්, ඒ වගේ මේ නැවේ බ්ලැක් බොක්ස් මේ ඔක්කොම අතුරුදහන්. මේවා ඔක්කොම අතුරුදහන්. කියන්නේ නඩු පැවරීම සඳහා තියෙන නඩු භාණ්ඩ ටික ඔක්කොම අතුරුදහන්. ආ කාටද මේවා කරන්න පුළුවන්? මම කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කාලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිට්ටු වෙලා හිටපු අයට පමණයි. ඒ අනුව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ගොඩබිමට විතරක් නෙවෙයි මේ විනාශය කළේ පෝරණුදී. අපේ සාගර ජල තලය, ඒ තියෙන අපේ සාගර සම්පත තව සියවස් ගානකට විනාශ කළා. දැන් සාගර දූෂණ මර්ධන අධිකාරිය කොමිටියක් පත් කළා. මේ හඳුනාගෙන තියෙනවා මේ පාඩුව $6.4 billion කියලා. $6.4 billion. ඉතින් නිසි කාලෙට මේක නඩු පවරනවාද මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතුමාම කියනවා මෙහෙම පුජ්‍යලයේගේ නමට ගිණුමකට $1.25 billion වැටලා තියෙනවා කියලා. ඉතින් එතුමායි වගකීමක් තියෙනවා කියන්න රටට කවුද? ඒක නිකන් පොලිස් පරීක්ෂණයට දීලා හරියන්නේ නැහැ. ඔක තව මාස කීපකින් අමතක කරලා හරියන්නේ නැහැ.
මේරටේ සාගරයට සියවස් ගානක් අපේ සාගර සම්පතට හානියක් සිදු වෙන පරිද්දෙන් වගකීම් විරහිතව කරපු මේ ක්‍රියාවට දඬුවම් දීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම වන්දි ගැනීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ලෝක හැම රටක්ම කරන්නේ එහෙමයි. ඒතර මේ රටේ අපේ වරාය අධිකාරිය හාබ මාස්ටර්, ඒ වගේම වාණිජ නැව් පිළිබඳ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, ඒ වගේම මේ නැවේ ගින්න නිවා ගන්න පුළුවන් උනේ ඉන්දියන් නාවික හමුදාව ඇවිල්ලා. මේ සියලු දෙනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ කෙරුණා නම් ඒ පරීක්ෂණ වාර්තාව මීපා එකේ වාර්තාව ප්‍රසිද්ධ කරන්නත් ඕනේ, මේ වන්දි අය කර ගැනීම යන්නත් ඕනේ, මේ සම්බන්ධයෙන් නඩුව යට ගැනීම සඳහා ඊමේල් පණිවිඩ මකා දාන්න, ඒ වගේම හාබ මාස්ටර්ගේ තොරතුරු දත්ත පද්ධතිය මකා දාන්න, නැවේ තිබිච්ච කළු පෙට්ටිය අතුරුදහන් කරන්න, ක්‍රියා කරපු ජාවාරංකාර පිරිස, ඒ වගේම ලංකාවේ එක් නාවික ශේෂ්ත්‍රයේ ඉන්න කුප්‍රකට, මම කියන්නේ කුප්‍රකට නම කියන්නත් කැතයි, කුප්‍රකට පුජ්‍යලෙක්ව නම් මමයි නැව ඇදගෙන යනවා කියලා මං ගිහිල්ලා මේක ප්‍රශ්නේ බේරනවා කියලා. ඒ නිසා ඔහුට ඒ බලය ලැබුණේ ගෝඨාභය රාජපක්ෂගේ. ඒ නිසා දැන් ගෝඨාභය රාජපක්ෂ දැන් පළවා හරින ලද සිවිල් පුරවැසියෙක්. ඔහු මේට වගකිය යුතුයි. ඔහුව දැන් ගෙන්නන්න ඕනේ මේ අධිකරණ ඉදිරියට. ඒක ඉතාමත් අවශ්‍යයි දැන් මේ රටේ තියෙන තත්ත්වයන්. ඒ අනුව මම නම් හිතන්නේ මේකත් අර මහ බැංකු ප්‍රශ්නේ වගේම කෙරෙන මගුලක් නෙවෙයි. මොකද මේකට බොහෝ බලගතු පිරිස් සම්බන්ධයි. ලොකු මුදල් ගන්න දෙනු ක්‍රියාත්මක වෙනවා. ඩොලර් බිලියන 6.4ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම දැවැන්ත මුදලක්. IMF එකෙන් 108 පොලියට 108 පොලියට IMF එකෙන් අපට හම්බුනේ ඩොලර් බිලියන 2.9යි. ඒ වගේ දෙගුණයකට වැඩි මුදලක් මෙහි නිකන් ලැබෙන්න යනවා. ඒ නිසා මේක ගැන අපි හිතන්නේ වෙයි කියලා. හැබැයි මේක මෙරටේ පුරවැසියෝ දැනගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ වටා හිටි චෞර පිරිස, ඒ අනුචර සහචර ජාවාරංකාර කල්ලියේ තවත් ජාවාරමක් අර සීනි වංචාව, පොල්තෙල් වංචාව හා අනික් වංචාවගේ තවත් වංචාවක් මේක. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්